සමත භාවනාව මේ සඳහා කර්මස්ථාන හතලියක් ඇති බව මුලින් දක්වන ලද්දේය එයින් කසින භාවනාව ලෙහෙසි නැත අසුභ භාවනාවන් ලත්විටක කිරීමට උනන්දු වියයුතුය අනුස්සති භාවනාවන් නතුරෙහි බුද්ධානුස්සති භාවනාවේ පැරණික්‍රමයක් මෙහි දක්වනු ලැේ නිමලව ආරං්‍ය සේනාසනාධිපති ගරු ධම්මතිලක ස්වාමීන් වහන්සේ විසින් ස්වකී ආචාරය පරම්පරාවේ උගැන්වීම් අනුව සකස් කරන ලද්දේය. බුද්ධානුස්සති භාවනාව බුද්ධානුස්සති භාවනාව කරනු කැමැත්ති අය විසින් මුලින් බුද්ධානුසති කර්මස්ත්‍රානය අර්ථ සහිතව ගුණ පද නවය වෙන්වෙන් වශයෙන් මනාකොට උගතයතුය අනතුරුව විවේකස්ථානයක පහසු පරිදිී වාඩිවී බුදුරජාණන් වහන්සේගේ රූපකාය හා ධර්මකාය යන දෙකින් පළමුකොට රූපකාය සම්පත්තිය මෙනෙහි කළේතුයයි. එයට ඉතාම සුදුසු ක්‍රමයනම් පැහැපත් වූ හොඳ හැඩහුරු කමෙන් YouTubeුතු බුදුරුවක් සපයාගෙන තමන් ඉදිරියේ තබා හිස,खाන, නහය මුහුණ අත්පා ආදිය පිළිවෙලින් මුදනේ සිට පහලටත් පහල සිට මුදුනටත් විමසුම් සහිතව බලමින් බුද්ධ රූපය අරමුණු කිරීමයි ඇස පියා බලන විටත් හිතට හොඳින් බුදුරුව පෙනියන තාක්ම එසේ රූපය අරමුණු කිරීම දියුණු කරගතයුතුය ඇස පියාගෙන බලන විට බුද්ධරූපය තමන් ඉදිරියේ සිිනසේ පෙනේනම්. බුද්ධාරම්මණය පහළ වූ බවට එයලකුණකි. ඒ පහළ වූ බුද්ධා රම්මනයම අරමුණු කොට ගනිමින් බුද්ධානුස්සති භාවනාව ආරම්භ කළ යුතුය. ආරම්භයේදී මුලින්ම බුද්දස්ස අත්ථනං පරිච්ඡාමී, පරි්චතුූ මේ අත්තා බුද්ධෝ මේ සරණංවරං ඒ තේන සච්ච වච්්‍යයන හෝතු මේ ජය මංගලං අද්දා இමය පඩිපතියා, ජරා, මරනම්හා, පරිමුච්චිස්සාමී යනුවෙන් තුන්වරක්කියා බුදුනට ආත්මය පරිත්‍යග කළේතුය. ඇසේකොට ඉතිපිසෝ භගවා අරහං යනාදී භාවනා කර්මස්ථානය තුන්වරක්කා, නවමහගුණ අතුරෙන් එකක බුදුගුණයමැණහි කරමින් භාවනාව දියුණුකර ගැනීමහි උත්සාහාවත් වියයුතුය, පාලිගාතාවේ තේරුම බුදුනට දිවිය පූජා කෙරමි, මාවිසින් දිවිය පුදන ලද්දේය, බුදුරජ මට උතුම් පිහිටය ඒ සත් තෙදින් මට යහපතක්වේවා. මේ පිළිවෙල් තින්, ඒ කාන්තයෙන් ජරා මරණයන්ගෙන් මිදෙන්න්නෙන්වා ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ විච්්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස දම්ම සාරතිී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා පද ගිනිර්භෝගය සෝ භගවා ඉතිපි අරහං ස භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි විච්චාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි ලෝකවිදුු සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිසදම්ම සාරති සෝ භගවා ඉතිපි සත්තාදේව මනුස්සානං සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි බගවා පද විනිර්භෝග කොටස් අර්ථ වශයෙන් සලකා භාවනාව ප්‍රගුණ කරගත් පසු එක්කෙ ගුණය විස්තර වශයෙන් පහත සඳහන් අයුරු භාවනා කරනු මැනවි භාවනා වාක්‍ය අරහ සෝ භගවා කිලේසානං ආරක්කතා ඉතිපි අරහං සෝ භගවා කිලේසානං හත්තතා ඉතිපි අරහං ස භගවා සංසාර චක්කස්ස හත්තතා ඉතිපි අරහං සෝ භගවා පූජාය අරහතෝ ඉතිපි අරහං සෝ භගවා පාපානං අකරණතෝ ඉතිපි අරහං සම්මා සම්බුද්ධෝ සෝභගවා අභිං්ஞෙය දම්මානං සම්මා අභිං්ේතත්තා ඉතිපි සම්මා සම්බුද්ධෝ භගවා පරි්ඥය දම්මානං සම්මා පරෙන්්ඥතත්තා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා පහාතබ්බ දම්මානං සම්මා පහීනැත්තතා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා සච්චිකා තබ්බ දම්මානං සම්මා සච්චිකතත්තා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා භාවේ තබ්බ දම්මානං සම්මා භාවිතත්තා ඉතිපි සම්මා සම්බුද්ධෝ විච්චාචරණ සම්පන්නෝ සෝ භගවා තීහි විච්ජාහි සමන්නාග තත්තාා ඉතිපි විච්චාචරණ සම්පන්නෝ සෝ භගවා අට්ටහි විද්්‍යාහි සමන්නාගතත්තා ඉතිපි විච්චාචරණ සම්පන්නෝ සෝ භගවා පන්න රසේහි චරණ දම්මේහි සමන්නගතත්තා ඉතිපි විච්ජාචරණ සම්පන්නෝ සෝ භගවා සුගතතත්තාා ඉතිපි සුගතෝ සෝ භගවා සුගතතත්තෝ ඉතිපි සුගතෝ සෝ භගවා සෝබන ගමනං ගතත්තාා ඉතිපි සුගතෝ සෝ භගවා සුන්දරං ටානානං ගතත්තාා ඉතිපි සුගතෝ ලෝකවිදු ಸಭಗವ ಸತ್ತ ಲೋකಂ ಸಭಾාවತೋ ಸමුುದಯತೋ ನಿರෝದತೋ ನಿರෝದಯು ಉಪಾಯತೋ ವಿಧಿತತ್ತಾ ಇತಿಪಿ ಲೋಕವಿದು ಸೋಭಗವ ඕಕಾಸಲෝකಂ ಸಭಾාවತೋ ಸමුುದಯತೋ ನಿರෝධತೋ ನಿರෝධ ಉಪಾಯತೋ ವಧಿತತ್ತಾ ಇತಿಪಿ ಲೋಕವಿದು ಸೋಭಗವ ಸಂಕಾರಲೋකಂ සභාවතෝ සමුදයතු නිරෝධත නිරෝධ උපායතෝ විදිිතත්ತ ඉතිපි ලෝකවිදුು ස භගවා සතා විදිිත ලෝකතත්್තා ඉතිපි ලෝකවිදුು අනුත්ತරෝ පොරිස දම්මසාරතිී සෝ භගවා දමිතಬ්බරාහේ චිරච්චාන පොරිසේ දමිතත්್තාා ඉතිපි අනුත්තරෝ පුරිස දම්මසාරති සෝ භගවා දමිතබ්බරාහෙ මනුස්ස පුරිසේ දමිතත්තාා ඉතිපි අනුත්තරෝ පුරිස දම්මසාරතිී සෝ භගවා දමිතබ්බරාහෙ අමනුස්ස පුරිසේ දමිතත්තා ඉතිපි අනුත්තරෝ පුරිස දම්මසාරති සත්තා දේව මනුස්සාන සභගවා ඉ ලෝකත්තේන දේව මනුස්සානං අනුසාසි සත්තා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා පරලෝකත්තේන දේව මනුස්සානං අනුසාසි සත්තා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා පරමත්තේන දේව මනුස්සානං අනුසාසිතත්තා ඉතිපි සත්තා දේව මනුස්සානං බුද්ධෝ ස භගවා දුක්ක සච්චං බංජිතත්තාා ඉතිපි බුද්ධෝ සෝ භගවා සමුදේ සච්චං බුංජිතත්තා ඉතිපි බුද්ධෝ සෝ භගවා නිරෝධ සච්චං බුංචිතත්තාා ඉතිපි බුද්ධෝ සෝ භගවා මගග සච්චං බුංජිතත්තාා ඉතිපි බුද්ධෝ ගවා සෝ භගවා යස මහන්තාය සමන්නාගතත්තාා ඉතිපි බගවා ස භගවා පුං්ඥ මහන්තාය සමන්නාගතත්තා ඉතිපි බගවා සෝ භගවා තාම මහත්තාය සමන්නාගතා ඉතිපි බගවා සෝ භගවා ඉද්දි මහන්තාය සමන්නාගතත්තා ඉතිපි බගවා සෝ භගවා පඤ්ඥා මහන්තාය සමන්නාගතත්තා ඉතිපි බගවා සෝ භගවා භගග රාගත්තාය ඉතිපි බගවා සෝ භගවා භග්ග දෝසත්තාය ඉතිපි බගවා සෝ භගවා භග්ග මෝහත්තත්තා ඉතිපි බගවා සෝ භගවා බවන්ත ගතත්තා ඉතිපි බගවා සෝ භගවා භාග්‍යවන්තාය හිතිපි බගවා මෙසේ නව අරහාදී අනන්ත ගුණස්කන්දයන් සිත්සාතන්හි සම්ප්‍රකීරණව ස්පර්ෂකරවමින් මේ භාවනා වාක්‍යන් පළමුුව සජ්ජායනා භාවනාවෙන් ප්‍රගුණකොට දෙවනුව මනසිකාර වශයෙන් භාවනා වඩන්නාට ආනිසංස පලය ලැබෙන සන්ධස්ථාන දහතුනකි. බුද්ධානුස්සති භාවනා වැඩීම සඳහා ප්‍රබල කුසලච්චන්දයක් ඕනෑ කමක් ඇති බව වීරිය නුවන ඉවසීම යන යෝග ගුණයන් උපකාර ලබමින් පටන්ගැනීමේ සිට පිළිවෙලින් භාවනාව දියුණුුවී අත්ම බුද්ධ ගෞරව ආදී ඒ සන්ධස්ථානයන් සම්පූර්ණ වෙනවත් සමගම උපචාර අවස්ථාවේදී කාමාවචර පත්තත්වය ඉක්මවා අගපාකින්යුත් උපචාරධ්‍යානය පහළවන්නේ බුද්ධානුස්සති භාවනාව වැඩීමේදී බුද්ධ ගෞරව අවස්ථාවේ සිට උපචාරධ්‍යානය ලැබීම දක්වා දියුණුවී යුතු සන්ධස්ථාන තෙලෙස පැහැදිලිව මෙසේය. එක බුද්ධ ගෞරවය දියුණුවීමේ අවස්ථාව දෙක ශ්‍රද්ධාව දියුණුවීමේ අවස්ථාව තුන බුදුගුණ අර්මුණෙහි සිත පිහිටීමේ සතිය දියුණුවන අවස්ථාව හතර භාවනා ප්‍රඥාව දියුණුවීම අවස්ථාව. පහ භාවනා ප්‍රීතිය දියුණුවීමේ අවස්ථාව හය ශරීරගත දුක්පීඩා ඉවසීම දියුණුවන අවස්ථාව හත බුදුරදුන් සමග වසන්න්නෙමි යන හැඟීම ඇතිවන අවස්ථාව අට බුදුගුණිය කෙරෙහි නැමී පවදින අවස්ථාව නමය විතක්ක විචාර ධර්ම බුදුගුණයට බරවීමේ අවස්ථාව දහය උපචාර ධ්‍යනයට පූර්ුව බාග බලවත් ප්‍රීතිය උපදින අවස්ථාව එොළහා කෙලෙස්පීඩා බර සංසිඳවා පස්සද්ධිය උපදින අවස්ථාව දොළ ධ්‍යානයට පූරුව භාග බලවත් සැපය ඇතිබෙන අවස්ථාව දහතුන උපචාර අවස්ථාවහි අංග සම්පූර්ණ ධ්‍යානය ලැබීම මෙසේ භාවනාව දියුණුවට පත්වන සන්ධස්ථාන දහතුනකි මෙසේ දැන් මේ සන්දිස්ථානයඉක්මවා දැන් මේ සධිස්ථානයට පැමිණියමිකයා සන්ධිස්ථාන ගැන විමසිර සහිතව භාවනවත පිරිය යුතුය